brand එක value එක අපි price එකෙන් කිව්වට පස්සේ තරංශ එකෙන් කිව්වම අපි එකට කියනවා absolute price කියලා. දැන් අපි කියනවා මොකක්ද මේ බන්නේ? නේද බෝවා ගෙඩියක්. අපි කියනවා රුපියල් 100යි කියලා. තේ මේක තමයි absolute price කියන්නේ. අපි සාමාන්‍ය දන්න එක. මොකක් හරි brand එක වටිනාකම මිලමගින් ප්‍රකාශ කරන. absolute price. දෙවෙනි දෙවනි වර්ගයේ relative price සාපේක්ෂ මිල කියලා කියන්නේ අපි මිල එක බාණ්ඩ එක මිල තවත් බාණ්ඩයකට සාපේක්ෂව ප්‍රකාශ කරනවා. දැන් මෙදින ගෝවා ඒකේ මිල වෙන බාණ්ඩයකට සාපේක්ෂව ප්‍රකාශ කරනවා. අපි කියමු දැන් ගෝවාල මිල 100යි. අපි කියනවා ගෝවාල මිල 100 බෙදනවා වට්ටක් වලින් මිලක් වට්ටක් වලින් මිලක් අපි 50 කියලා හිතන්න ඕන නිකන්. එතකොට 50 වගේ කීගුණයක්ද? දෙගුණයක්. එනේ වට්ටක්ක එකක් ගන්නවා වගේ දෙකක් වෙනවා ගෝවා ගෙඩියක්. එනේ ගෝවා ගෙඩියක් ගන්න ගානේ වට්ටක්ක ගෙඩි දෙකක් ගන්න පුළුවන්. මම මිල ගණන් ගැන මන්නම් දන්නේ නැහැ. මම නිකන් කියන්නේ. මේ රිලටිව් ප්‍රයිස් කියන්නේ ඒකයි. එනේ මිල සාපේක්ෂව දක්වනවා. එක බාණ්ඩයකට සාපේක්ෂව අනිත් බාණ්ඩයකට දක්වනවා. සරලයි දෙච්චර මාරු නෑ මේ. අපිට වැදගත් වෙන්නේ ওই දෙක නෙමෙයි. අපිට වැදගත් වෙන්නේ තුන්වෙනි එක. ජෙනරල් ප්‍රයිස් ලෙවල් පොදු මිල මට්ටම සාමාන්‍ය මිල මට්ටම කියන්නේ ජෙනරල් ප්‍රයිස් ලෙවල් කියන්නේ. එතකොට ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට මේ ජෙනරල් ප්‍රයිස් ලෙවල් කියන්නේ මොකක්ද? මිල මට්ටම කියන්නේ පොදු මිල මට්ටම කියලා කියන්නේ. දැන් මේ අපි දැක්කු එක බාණ්ඩයක මිල. මේ දැක්කු එක බාණ්ඩයක මිල තවත් බාණ්ඩයක මිලට සාපේක්ෂව. මෙතන කියන්නේ බාණ්ඩ පැසක බාණ්ඩ ලැයිස්තුවක මිල ගණන්වල සාමාන්‍ය ඇවරේජ් ප්‍රයිස් එක මේ කියන්නේ. මොන හරි බාණ්ඩ බාස්කට් එකක්. මෙතන එක බාණ්ඩයක් නෙමෙයි මේ කියන්නේ. බාණ්ඩ බාස්කට් එකක්. මේ බාස්කට් එකේ ඇවරේජ් ප්‍රයිස් එක තමයි මේ කියන්නේ. බාස්කට් එකේ ඇවරේජ් ප්‍රයිස් එක. ඇවරේජ් ප්‍රයිස් එක. ඒක තමයි කියන්නේ ජෙනරල් ප්‍රයිස් ලෙවල් කියලා. අර මිල මට්ටම කියලා කියන්නේ ඒක. ඇවරේජ් ප්‍රයිස් ලෙවල්. අර මේක තමයි අපි ගණනය කරන්නේ. මිල දර්ශකයකි. මිල දර්ශකයක් ගණනය කිරීම අර ඒ කතාව දෙනවා. මිල දර්ශකයක් කොහොමද ගණනය කරන්න කියලා. ඒ මිල දර්ශකයකින් අපි හොයන්නේ මෙන්න මේ කියන ජෙනරල් ප්‍රයිස් ලෙවල් එක. කොළඹ පාරිභෝගික මිල දර්ශකය වේවා, ජාතික පාරිභෝගික මිල දර්ශකය, ඕනම මිල දර්ශකයකින් අපි හොයන්නේ මේ කියන ජෙනරල් ප්‍රයිස් ලෙවල් එක. සාමාන්‍ය මිල මට්ටම, පොදු මිල මට්ටම අපි ගණනය කරන්න පාවිච්චි කරන උපකරණය තමයි ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක. මිල දර්ශකය ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක පාවිච්චි කරලා තමයි ජෙනරල් ප්‍රයිස් ලෙවල් එක ගණනය කරන්නේ. අර ලංකාවේ ප්‍රසිද්ධව බහුලව භාවිත වෙන උද්දමනයේ මයින්නත් භාවිත වෙන ප්‍රසිද්ධව භාවිත වෙන මිල දර්ශක හතරක් තියෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය. කොළඹ කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් CCPS. කොළඹ කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් කොළඹ පාරිභෝගික මිල දර්ශකය. ඊළඟට මේ 2013 අලුතෙන් ඉන්ට්‍රඩියුස් කරා ජාතික පාරිභෝගික මිල දර්ශකය කියලා එකක්. එතන මේව ගැන ලොකු විස්තර නැහැ අතන. නැෂනල් කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් NCPI ජාතික පාරිභෝගික මිල දර්ශකය. එතන මේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික පාරිභෝගික මිල දර්ශකය අතර තියෙන වෙනස මොකක්ද? කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් ආවරණය කරන්නේ කොළඹ නාගරික ප්‍රදේශය විතරයි. කොළඹ නාගරික ප්‍රදේශයේ මිල ගණන් විතරයි ඒකේ නිරූපණය වෙන්නේ. නමුත් ජාතික පාරිභෝගික මිල දර්ශකයෙන් ලංකාව ඔක්කොම පළාත් ආවරණය කරනවා. ලංකාව ඔක්කොම පළාත් ආවරණය වෙන විදිහට මිල ගණන් අරගෙන තියෙනවා. මෙහෙම විස්තර නැහැ කොහෙවත්. මේ කියන්නේ මේක කියලා නැහැ. මේක ලෙක්චර් අදාළ නැහැ. ඊළඟට තුන්වෙනි එක. දැන් ඉස්සර තිබ්බා අපි කියන අපි A-level කරන කාලේ තිබ්බා තොග අලෙවි මිල දර්ශකය කියලා. තොග අලෙවි මිල දර්ශකය කියලා. හෝල්සේලර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එහෙම එකක් දැන් නැහැ. ඒක දැන් කන්ටිනියු වෙන්නේ නැහැ. දැන් ඒ වෙනුවට යන්නේ 2015 ඉඳන් නිෂ්පාදකයාගේ මිල දර්ශකය. නිෂ්පාදකයාගේ මිල දර්ශකය. මම හිත මම හරියටම يعني ඉංග්‍රීසි එකේ හරියටම දන්නේ නැති ප්‍රොඩියුසර්ස් ප්‍රයිස් ඉන්ඩෙක්ස් කියලා කියන්න පුළුවන්. හරියටම ටර්ම් එක දන්නේ නැහැ හැබැයි. ඒ තියෙන තුන්වැනි එක. නිෂ්පාදකයාගේ මිල දර්ශකය. නිෂ්පාදකයාගේ මිල දර්ශකය.
දෙස්පහලේ මාර්තු මාසෙන් 2015 දෙවැනි කාර්තු වෙන ක්‍රියාත්මක. ඒතර ඒක ඒකත් අර වගේම තමයි. ඒකෙන් පෙන්නන්නේ දැන් මේ දෙකෙන් පෙන්නන්නේ මේ පාරිභෝගික වෙළඳ පොලේ. අව භාණ්ඩ හසේව වෙළඳ පොලේ. එන අවසාන භාණ්ඩ හසේව වෙළඳ පොලේ. අපි භාණ්ඩ ගන්නකොට ඒ මිල ගන්න තමයි මේ දෙකෙන් පෙන්නන්නේ. කොළඹ පාරිභෝගික දර්ශකිනුත් ජාතික පාරිභෝගික දර්ශකිනුත් පෙන්නන්නේ අපි භාණ්ඩ ගන්නකොට. ඒ මිල. එන අවසාන භාණ්ඩ හසේව. මෙතන පෙන්නන්නේ ඒක නෙමෙයි. මෙතන පෙන්නන්නේ නිෂ්පාදකයට භාණ්ඩ හම්බෙන්න කියලාද කියන එක. නිෂ්පාදකයට ගෙවන්න වෙන ගාන ගැන එතන කියන්නේ. නිෂ්පාදකයට කොච්චරක් යනවද භාණ්ඩ ගන්න කියන එක. භාණ්ඩ හදන්න කොච්චරක් යනවද කියන එක. ඒක තමයි මේකෙන් පෙන්නන්නේ නිෂ්පාදකයේ මිල දර්ශන. අනිත් එක නම් දන්නවා. අර දලදේශීය නිෂ්පාදිතය අවදමනක කියලා එකක් තිබ්බ. GDP ඩිෆ්ලේටර් කියලා එකක් තිබ්බ. ගන්න මිල දර්ශන. ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදිතයේ අවදමනය කරාට පස්සේ ලැබෙන එකක් තියෙනවා. වෙළඳ පොළ මිලට දලදේශීය නිෂ්පාදිතය ස්ථාවර මිලට පත් කරාට පස්සේ අපි ගන්න එකක් තියෙනවා. ඒ ගන්න විදිය නම් දැන දැනගන්න ඕනේ නිකන් දර්ශක හතරක් තියෙනවා කියලා දැනගත්තම ඇති. දලදේශීය නිෂ්පාදිතයේ ගම් ගම් මිල දශක ගත ගම් අවදමනක ඕනේ තියෙනවා. ඒකට GDP ඩිෆ්ලේටර්. එතකොට මේ කතා කරන්නේ ජෙනරල් ප්‍රයිස් ලෙවල් එක ගැන. ලංකාවේ පොදු මිල මට්ටම ගැන සමස්ත භාණ්ඩ හසේව ඔක්කොම වල සාමාන්‍ය මිල මට්ටම. ඒතර ඒ ගණනය කරන්නේ يعني මේක තේරුම ඇවරේජ් ප්‍රයිස් එකනේ. ඒ ගණනය කරන්නේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් වලින්. ප්‍රයිස් ඉන්ඩෙක්ස් හතරක් තියෙනවා. මේ ඕන එකකින් ඔය ගණනය කරන්න පුළුවන්. අපිට වැදගත් වෙන්නේ ඉස්සරහට යන්න වැදගත් වෙන්නේ මේ ජෙනරල් ප්‍රයිස් ලෙවල් එක. පොදු මිල මට්ටම තියෙන එක. පොදු මිල මට්ටමෙන් තමයි ඉස්සරහට යන්නේ. මේ ජෙනරල් ප්‍රයිස් ලෙවල් එක හා බැඳුණු කන්සෙප්ට් තුනක් තියෙනවා. මේ ජෙනරල් ප්‍රයිස් ලෙවල් එකට බැඳිච්ච කන්සෙප්ට් තුනක් තියෙනවා. එකක් තමයි උද්දමනය, ඉන්ෆ්ලේෂන්. අනිත් එක තමයි එකක් ඉන්ෆ්ලේෂන්. අනිත් එක අවදමනය ඩිෆ්ලේෂන්. අනිත් එක නිරුද්ධමනය. ඒකට කියන්නේ ඩිස්ඉන්ෆ්ලේෂන් කියලා. ඩිස්ඉන්ෆ්ලේෂන්. ඒක ඩිෆ්ලේෂන් ඩිස්ඉන්ෆ්ලේෂන්. උද්දමනේ අවදමනේ සහ නිරුද්දමනේ. උද්දමනේ කියන්නේ මොකක්ද? උද්දමනේ කියලා කියන්නේ රටක පොදු මිල මට්ටම. මේ ජෙනරල් ප්‍රයිස් ලෙවල් එකනේ. මේක හා බැඳිච්ච කන්සෙප්ට් උනන්නේ. ඒතර මේ ජෙනරල් ප්‍රයිස් ලෙවල් එක ක්‍රමානුකූලව අඛණ්ඩව වැඩි වෙනවා නම් අපි ඒකට කියනවා ඉන්ෆ්ලේෂන් කියලා. ජෙනරල් ප්‍රයිස් ලෙවල් එකේ අඛණ්ඩ වැඩිවීමක් තියෙනවා නම් අවුරුද්දකම් වැඩි වුණා කියලා වැඩක් නැහැ. අඛණ්ඩ වැඩිවීමක් තියෙනවා නම් අපි ඒකට කියනවා ඉන්ෆ්ලේෂන් කියලා. ඒතර ඩිෆ්ලේෂන් කියලා කියන්නේ කියන්නේ පැත්ත. අකණ්ඩ අඩුවීමක් තියෙනවා නම් පොදු මිල මට්ටම සාමාන්‍ය මිල මට්ටම ජෙනරල් ප්‍රයිස් ලෙවල් එක අකණ්ඩව අඩු වෙනවා නම් අපි කියනවා ඩිෆ්ලේෂන් කියලා. අවදමනය කියලා. නිරුද්ධමනය කියන්නේ කද මේ ඩිස්ඉන්ෆ්ලේෂන් කියලා කියන්නේ නිරුද්ධමනය කියලා කියන්නේ. නිරුද්ධමනය කියලා කියන්නේ උද්දමනයක් තියෙනවා. මිල වැඩි වෙනවා. හැබැයි මිල වැඩි වෙන වේගය ක්‍රමයෙන් අඩු වෙනවා. ඉන්ෆ්ලේෂන් එකක් තියෙනවා. ඉන්ෆ්ලේෂන් රේට් එක ක්‍රමයෙන් අඩු වෙනවා. يعني කලින් අවුරුද්ද රේට් එක 108කින් වැඩි වුණා මිලස්. 105කින් වැඩි වෙනවා ඊළඟ අවුරුද්ද. ඊළඟ අවුරුද්ද 104කින් වැඩි වෙන්නේ. මිල කොහොමවත් වැඩි වෙනවා. මිල වැඩි වෙනවා 108කින් වෙනවා 5කින් වෙනවා 4කින් වෙනවා. වැඩි වෙන වේගය අඩු වෙනවා. ඒක කියන නිරුද්ධමනය කියලා. ඩිස්ඉන්ෆ්ලේෂන් කියලා. මිල වැඩි වෙයි වේගය අඩු වෙනවා. ඉන්ෆ්ලේෂන්, ඩිෆ්ලේෂන් ඇන්ඩ් ඩිස්ඉන්ෆ්ලේෂන්.
එහෙනම් ජෙනරල් ප්‍රයිස් ලෙවල් එක වැඩි වුණොත් මේක අඩු වුණොත් මේක වැඩි වෙන වේගය අඩුනොත් මේක අපිට මෙතනින් යන මේ කන්සෙප්ට් එකෙන් වැඩක් නැහැ ඉන්ෆ්ලේෂන් තමයි වැඩක් වෙන්නේ හරි තොර ජෙනරල් ප්‍රයිස් ලෙවල් එක වැඩි වුණොත් අපි කිව්වා ක්‍රමානුකූලව වැඩි වුණොත් අපි කියවා ඒකට ඉන්ෆ්ලේෂන් කියලා මේක වැඩි වෙනවද කියලා බලන්නේ කොහොමද يعني ජෙනරල් ප්‍රයිස් ලෙවල් එක වැඩි වෙනවද කියලා බලන්නේ කොහොමද අපි කියවා ජෙනරල් ප්‍රයිස් ලෙවල් එක මොකෙන්ද මනිනවා කිව්වේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකෙන් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකෙන් තමයි මනිනවා කිව්වේ මිල දර්ශකයක එහෙනම් මේ මිල දර්ශකයක් වැඩි වුණොත් එහෙම මිල දර්ශකයක් වැඩි වුණොත් අර මිල දර්ශක හතරක් කිව්වා ඒ හතරෙන් මොකද භාවිතා කරන්නේ කොළඹ පරිමුණ දර්ශකය ඒක වැඩි වුණොත් එහෙම අපි ඒකට කියනවා ඉන්ෆ්ලේෂන් එකක් කියලා. මොකද මේ මිල දර්ශකයේ වැඩිවීමේ නිරූපණය කරනවා පොදු මිල මට්ටම වැඩි වුණා කියන එක. ඒක ඉන්ෆ්ලේෂන් කියලා. එහෙනම් ඉන්ෆ්ලේෂන් රේට් එක ගණනය කරනවා ඇත්ත කොහමද? මොකද ඉන්ෆ්ලේෂන් එක බලන්නේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ වැඩිවීමෙන්. එහෙනම් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ වැඩිවීම කොහොමද බලනව ඇත්තේ? يعني ඉන්ෆ්ලේෂන් රේට් එක ගණනය කරනවා ඇත්ත කොහමද? අපි කරන්නේ يعني මිල වැඩිවීම අනුපාතනේ ගන්න ඕනේ. අපි ගන්නවා වෙනස. يعني මේ අවුරුද්දේ මිල දර්ශකය සහ ගිය අවුරුද්දේ මිල දර්ශකය අතර වෙනස. This year price index නැත්නම් price level. ඉතින් අඩු කරනවා ගිය අවුරුද්දේ price level එක. Last year price index නැත්නම් price level. අඩු කරනවා බෙදනවා කලින් තිබ්බ එකෙන් يعني last year එකෙන් වැඩි කරනවා සී අපි ඉන්ෆ්ලේෂන් එක බලන්නේ පොදු මිල මට්ටමේ වැඩිවීම පොදු මිල මට්ටම නිරූපණය කරන්නේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකෙන් එහෙනම් ඉන්ෆ්ලේෂන් එක කියලා කියන්නේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ වැඩිවීම ජෙනරල් ප්‍රයිස් ලෙවල් එකේ වැඩිවීම කියලා කියන්නේ ඉන්ඩෙක්ස් එකේ වැඩිවීම ඉන්ඩෙක්ස් එකේ වැඩිවීම ප්‍රතිශතයක් විදියට එහෙම ගන්න පුළුවන් අපි කියනවා ඉන්ෆ්ලේෂන් රේට් එක කියලා ඉන්ෆ්ලේෂන් රේට් එක 10%ක් කියලා එනවනම් තේරුම ගිය අවුරුද්දට සාපේක්ෂව පොදු මිල මට්ටම 10%කින් වැඩි වෙලා තියෙනවා මට මේක කියන්නකෝ දැන් මේකේ අපි කිව්වොත් ඉන්ෆ්ලේෂන් රේට් එක 10%යි කියලා පොදු මිල මට්ටම 10%කින් වැඩි වෙලා තියෙනවා අපේ එකෙන් අදහස් වෙනවද එක බාන්ඩ් එක මිල වැඩිවීමක් එක නිරූපණය වෙනවද يعني රටේ පොදු මිල මට්ටම අපි කියනවා 10%කින් වැඩි වෙලා කියලා එහෙම කියලා අපිට කියන්න පුළුවන්ද රටේ තියෙන හැම බාන්ඩ් එකෙන් මිල 10%කින් වැඩි වෙලා කියලා 10%කින් ඕනේ නැහැ වැඩි වෙලා කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. මොකද මේ දින ඇවරේජ් එක. ඒකේ අනිත් පැත්තට එක බාන්ඩ් එක මිල වැඩි වෙනවා. අපිට පේනවා තෙල් මිල වැඩි වෙනවා කියලා. අපිට කියන්න පුළුවන් තෙල් මිල වැඩි වෙන දිහා බලලා අපිට කියන්න පුළුවන්ද? රටේ උද්දමනයක් තියෙනවා කියලා. එහෙම කියන්න බෑ. සෑ එක බාන්ඩ් එක මිල පදනම් කරගෙන උද්දමනය ගැන කියන්නත් බෑ. උද්දමනය දිහා බලලා එක බාන්ඩ් එක මිල වැඩිවීමක් ගැන කියන්නත් බෑ. ඉන්ෆ්ලේෂන් ගැන වියුස් දෙකක් තියෙනවා දෙපැත්තකින් බලන්න පුළුවන් මේ ඉන්ෆ්ලේෂන් කියන එක හොඳයිද නැද්ද කියන එක දෙපැත්තකින් බලන්න පුළුවන් එක පැත්තක් තමයි ප්‍රොඩියුසර්ගේ වියු එක නිෂ්පාදකගේ පැත්තෙන් අනිත් පැත්තෙන් කන්සියුමර්ගේ වියු එක පාරිභෝගිකයාගේ පැත්තෙන් තමයි ඉන්ෆ්ලේෂන් එක කියන එක මිල වැඩිවීම පාරිභෝගිකයාගේ පැත්තෙන් කොහොමද හොඳයිද නැද්ද හොඳ නැහැනේ එතකොට මොකද්ද වෙන්නේ පර්චේසින් පවර් එක අඩු වෙනවානේ يعني ක්‍රය ශක්තිය අඩු වෙනවා يعني value of money කියන එක මුදලේ වටිනාකම මුදලේ අගය අඩු වෙනවා. ඒ නිසා පාරිභෝගිකයාගේ පැත්තෙන් මේක යට හොඳ නැහැ. ඉන්ෆ්ලේෂන් කියන එකට පාරිභෝගිකයා කැමති නැහැ. නමුත් ප්‍රොඩියුසර්ගේ පැත්තෙන් ගත්තොත්
නිෂ්පාදකය පැත්තෙන් බැලුවොත් නිෂ්පාදක කැමති. මොකද මිල වැඩි වුණොත් තමයි එයාට ලාභ වැඩි වෙන්නේ. ඒස නිෂ්පාදකය පැත්තෙන් එයාකට කැමති. පොයින්ට් ඔෆ් වියුස් දෙකක් ඇතුන. කන්සියුමර් පැත්තේ එක හොඳ නැහැ. ප්‍රොඩියුසර් පැත්තේ හොඳයි. එතකොට රටක දැන් අපි ඉගෙන ගත්ත මුල් දවස්වල කියන්නේ ආර්ථික ප්‍රශ්නවල එකක් තමයි උද්දමනය කියන්නේ. උද්දමනයක් රටක තියෙන්න ඕනේ නැද්ද කියන්නේ. කියන්නේ ආර්ථික ප්‍රශ්නයක් නම් ඒක රටේ තියෙන්න ඕනේ නැද්ද? උද්දමනයක් නැති වෙන්න ඕනේද ලං රටක? උද්දමනය නැතුනොත් මොකද වෙන්නේ? ඉන්ෆ්ලේෂන් රේට් එක 0.0යි නะ. කියන්නේ මිල වෙනස් වීමක් නැත්තම් මිල වැඩිවීමක් නැත්තම් නිෂ්පාදකයන්ට මොටිවේෂන් එකක් තියෙනවද බාණ්ඩ හදන්න? ඈ නිෂ්පාදනය කරන්න මොටිවේෂන් එකක් තියෙන්න ඕනේ. වෙළඳපොළ ආර්ථිකයක ලාභය තමයි අභිප්‍රේරණය වෙන්නේ. ලාභයක් නැත්තම් හදන්නේ නැහැ. රටක් ඉස්සරහට යන්නේ නැහැ. ආර්ථික වර්ධනයක් වෙන්නේ නැහැ. හැබැයි ඉන්ෆ්ලේෂන් එක 50%කට වගේ යන්න හොඳයිද? එහෙම කියොත් මොකද වෙන්නේ? කියන්නේ මිල වැඩි වෙනවා 50%කින්. ඒත් එහෙම වුණොත් මොකද වෙන්න පුළුවන්? බැංකුවල සල්ලි දාලා වැඩක් තියෙනවද? බැංකුවක සල්ලි දානවා. අපිට හම්බ වෙන්නේ පොඩිය 10%යි. ඉතින් නාමික පොඩි අනුපාතේ. හරි ගණන් ගත්තොත් නාමික පොඩි අනුපාතේ සහ මූර්ත පොඩි අනුපාතේ. නාමික පොඩි අනුපාතේ 10%යි. ඉතින් අඩු කරනවා ඉන්ෆ්ලේෂන් රේට් එක. ඉතින් අපිට එනවා මූර්ත පොඩි අනුපාතේ -40%යි. කියන්නේ බැංකුවල සල්ලි ඉතුරු කළා කියලා වැඩක් නැහැ. පොලියක් නාමිකව 10%ක් කියලා හම්බ වුණාට ඇත්තටම පොලියක් හම්බ වෙන්නේ නැහැ. මොකද මේ පොලිය හම්බ වෙන දවසට කලින්ටත් වඩා ක්‍රය ශක්තිය අඩු වෙලා තියෙනවා. නිසා අර පොලිය මිලදී ගැනීම හැකියාව අඩු වෙනවා. හරි මෙහෙම වුණාම මේ ලොකු ඉන්ෆ්ලේෂන් එකක් තියෙද්දි මිනිස්සු බැංකුවල සල්ලි දායිද? බැංකුවල සල්ලි දාන්නේ නැහැ. සේවිංස් අඩු වෙනවා. සේවිංස් අඩු වුණොත් මොකද වෙන්නේ? ඉන්වෙස්ට්මන්ට් අඩු වෙනවා. ඉන්වෙස්ට්මන්ට් අඩු වුණොත් ආර්ථික වර්ධනය අඩාල වෙනවා. තව ගොඩක් වැඩි දිනවා. ඉතින් මේ මේක වැඩි වුණොත් එහෙම දැන් ඉන්ෆ්ලේෂන් එක ගොඩක් වැඩි වෙනවා කියලා කියන්නේ බාණ්ඩ ආසයා මිලදී ගන්න අපිට වැඩි මුදල් ප්‍රමාණයක් ඕනි වෙනවා. වැඩි මුදල් ප්‍රමාණයක් ඕනි වෙනවා කියලා කියන්නේ. ඒකද ඇයි මේ ඉන්ෆ්ලේෂන් එක වැඩි වුණේ ඇත්තටම? මුදල් සැපේ වැඩි කරපු හන්දනේ. රටක මුදල් සැපයෙන් වැඩි වෙච්ච හන්දා මිනිස්සුන් ගැතර වැඩිපුර සල්ලි ආපු හන්දා මිනිස්සු බාණ්ඩ හසා වැඩි වැඩින් ඉල්ලන්න ගත්ත හන්දා මිල මට්ටම් වැඩි උනේ. ඒක උද්දමනයක් ආවේ. ඒක මෙතනදී අර මුදල ගැන තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. අර සිම්බාබ්වේ ජර්මනි එහෙම يعني මුදල් පාරේ රතු ගාන තියෙන සයිස් එක වැඩිලා තියෙනවානේ. ඒ පාංගඩියක් ගන්නත් අර විල් බැරෝ එකේ සල්ලි අරගෙන යන මිනිස්සුන්ට අර මුදල් ගැන තියෙන විශ්වාසය නැති වෙනවා. මුදල් පිළිබඳ තියෙන විශ්වාසය නැති වෙනවා. මුදල් පිළිබඳ තියෙන විශ්වාසය නැති වුණාට පස්සේ එතනින් එහාට රටක පැවැත්මක් නැහැ අතරම. එනිසා උද්දමනය කියන එක 0.0ක් වෙනත් හොඳ නැහැ. 0.50ක් වෙනත් හොඳ නැහැ. අපි කියනවා මේක පවත්වාගෙන යන්න ඕනේ 0.5ක් හෝ ඊට අඩු. නැත්නම් 0.5ක් එමෙ නැත්නම් 0.6ක් හෝ ඊට අඩු ගානක් තමයි පවත්වාගෙන යන්න ඕනේ. ඒ මට්ටමේ අඛණ්ඩව පවත්වාගෙන යන්න ඕනේ. කියන්නේ මේ අවුරුද්ද 0.5යි ලබන අවුරුද්ද 0.5යි. ඒතර මිල වැඩි වෙන්නේ නැද්ද කියන්නේ? මේ අවුරුද්ද 0.5යි ඉන්ෆ්ලේෂන් රේට්. ලබන අවුරුද්ද 0.5යි. මේ වැඩි වෙන්නේ නැහැ මිලවත්. වැඩි වෙනවා. වැඩි වෙන්නේ 0.5ක්. මේ අවුරුද්ද 0.5ක් වැඩි වෙනවා. ලබන අවුරුද්ද 0.5ක් වැඩි වෙනවා. මේක තමයි තියාගන්න ඕන රේන්ජ් එක. ඉන්ෆ්ලේෂන් වල ටයිප්ස්. ඉන්ෆ්ලේෂන් වර්ග. උද්දමනයේ ප්‍රභේද. එකක් තමයි. එක. මයිල් මයිදන මයිල් කියලා දැන් කවුන්ට් කරනවා. ඉන්ෆ්ලේෂන්. මධ්‍යස්ථ උද්දමනේ නැත්නම් ප්‍රසාරපණ උද්දමනේ නැත්නම් මධ්‍යස්ථ උද්දමනේ. මේකේ තේරුම තමයි අපි පාලනය කළා පවත්වාගෙන යනවා උද්දමනේ 0.5ක් හෝ 0.6ක් හෝ ඊට වඩා අඩු ගානක පවත්වාගෙන යනවා. ඒක අපි ඒකට අපි කියනවා මධ්‍යස්ථ උද්දමන. මයිල්ඩ් ඉන්ෆ්ලේෂන් කියලා අපි කියනවා.
මෙහෙම ඉන්ෆ්ලේෂන් එකක් තමයි රටක තියෙන්න ඕනේ. මේක අපි කියනවා එක ආර්ථික වර්ධනයට දායක වෙනවා. වෙළඳාම් ප්‍රවර්ධනය වෙනවා කියලා. ඒ නිසා මේ වගේ උද්දමනය තවදුරටත් අඩු කරන්න මූල්‍ය ප්‍රතිපත්තිය පාවිච්චි කරලා මහ බැංකුව ක්‍රියා කරන්නේ ඩබල් ඩිජිට් ඉන්ෆ්ලේෂන්. ඒ කියන්නේ වාර්ෂිකව ඉලක්කම් දෙකක ගානකින් වාර්ෂිකව ඇනුවලි ඉලක්කම් දෙකක ගානකින් උද්දමනය වැඩි උද්දමනයක් වෙනවා. ඇනුවලි يعني වාර්ෂික උද්දමනයේ 120ක් විතරනවා. ඉලක්කම් දෙකක ගන්න. ඒවයි. මොනයක් වෙන්න පුළුවන් 120ක් ඕන එක. වාර්ෂික හැබැයි ඇනුවලි. සිංහලෙන් කියන ජවන උද්දමනය කියලා. ඩබල් ඩිජිට් ඉන්ෆ්ලේෂන්. තන මේවා එකක් හොඳ නෑ ඇත්තටම. මොකද මේ වගේ අවස්ථාවකදී මුදල පිළිබඳව විශ්වාසය බිඳ වැටෙනවා. ගනුදෙනු කරන මාධ්‍යයක් විදිහට තියෙන පිළිගැනීම අඩු වෙනවා. ඉතුරුම් අඩු වෙනවා, ආයෝජන අඩු වෙනවා. ආතික හොඳ නෑ. ඊළඟ ඒකෙම තමයි වැඩි දියුණු අවස්ථාවක්. හයිපර් ඉන්ෆ්ලේෂන්. හයිපර් ඉන්ෆ්ලේෂන් කියලා කියන්නේ මාසිකව මාසිකව අරක ඇනුවලි එක මන්ත්ලි මාසිකව 150කට වඩා වැඩි ගානක් මිල මට්ටම ඉහළ යනවා මාසික උද්දමන අනුපාතය 150කට වඩා වැඩි නම් අපිට කියනවා හයිපර් ඉන්ෆ්ලේෂන් කියලා මාසික උද්දමනේ මාසිකව මිල මට්ටම 150කට වඩා වැඩි ගානකින් වැඩි වෙනවා නේද ඒක තේරුම මොකද්ද දෛනිකවත් මිල වැඩි වෙනවා දවස ගානක් මිල වැඩි වෙනවා. නෝ ඊය අරගත්ත පාංගෙඩිය 60කට 60 වෙනකොට 100ක් ඉදරනවා. ඒ වගේ දෛනිකවත් මිල වැඩි වෙනවා. ඉතින් මාසිකව මිල වැඩි වෙනවා කියලා කියන්නේ මාසිකව 150ක් කියලා කියන්නේ දෛනිකවත් වැඩි වෙනවා කියන එක. නම් මෙහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හයිපර් ඉන්ෆ්ලේෂන් එකක් ඇති වෙලා තියෙනවා. ජර්මනි සහ සිම්බාබ්වේ ආකාර උද්දමනය කියන්නේ. ඒ කියන්නේ මෙහෙම දඟරයක් විදියට ගන්න. ඉවරයක් මේ ඉවස අවසානයක් නැතුව මේක මේ වෘත්තයක් විදියට චක්‍රාකාරව සිද්දෙන උද්දමනය. ඒ කියන්නේ මෙහෙම. මිල මට්ටම වැඩි වෙනකොට ප්‍රයිස් ලෙවල් එක වැඩි වෙනකොට රටේ නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදකගේ ධෛර්යමත් වෙනවා, නිෂ්පාදනය වැඩි වෙනවා. ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා කියලා කියන්නේ ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න මොනවද ඕනි වෙන්නේ? නිෂ්පාදන සාධක ඕනේනේ. සාධක වර්ධනේ ඉල්ලුමත් මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. يعني මිල මට්ටම වැඩි වෙන නිසා ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනවා. ප්‍රොඩක්ෂන් එක වැඩි වෙනකොට ෆැක්ටර්ස් වලට නිෂ්පාදන සාධක වලට දෙන ඩිමාන්ඩ් එකත් වැඩි වෙනවා. ඒතර සාධක වලට දෙන ඉල්ලුම වැඩි වුණා මොකද්ද වෙන්නේ සාධක වල මිලට? ෆැක්ටර් ප්‍රයිස් එක. සාධක වල මිලත් වැඩි වෙනවා. සාධක වල මිල වැඩි වෙනවා කියලා කියන්නේ නිෂ්පාදන පිරිවැය මොකද වෙන්නේ වැඩි වෙනවා දැන් සාධක කියලා හිතන්න වැටුක් කියලා හිතන්න ශ්‍රමය කියලා හිතන්න
රටේ මිල මට්ටම වැඩි වෙනකොට නිෂ්පාදක ධෛර්ය මට්ටම නිෂ්පාදනය වැඩි කරනවා. සේවා නීති වැඩි වෙනවා. ඒකම ඒගොල්ලන්ට ගෙවන්න වැටුප් මට්ටමත් වැඩි වෙනවා. ඒ වැටුප් මට්ටම වැඩි වෙනකොට නිෂ්පාදන පිරිවැය ප්‍රොඩක්ෂන් කොස්ට් එක වැඩි වෙනවා. නිෂ්පාදන පිරිවැය වැඩි වෙනකොට නැවත මිල මට්ටම මොකද්ද වෙන්නේ? මෙහෙම එන්නේ. මෙතන ඉඳන් නිෂ්පාදන පිරිවැය වැඩි වෙනකොට නැවත මිල මට්ටම වැඩි වෙනවා. ඒ නිසා මේක අවසානයක් නැහැ. මිල වැඩිවීම නිසා නිෂ්පාදනය වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනකොට සාධකවල ඉල්ලුම් වැඩි වෙනවා. සාධකවල ඉල්ලුම් වැඩි වෙනකොට සාධකවල මිල වැඩි වෙනවා. තොර නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. ආයි නැවත භාණ්ඩ හසේවල මිල වැඩි වෙනවා. ඉතින් මේවා එක එක කන්සෙප්ට්ස් ඉතින්. දැන් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඉතින් මිල වැඩි වෙනකොට නිෂ්පාදනය වැඩි වුණා. ඉතින් නිෂ්පාදනය වැඩි වුණා නම් ආදායම වැඩි වෙනවා. ඒ නිසා මේක ප්‍රශ්නයක් නැහැ. මේවා තියෙන්න පුළුවන් ඉතින්. කන්සෙප්ට්ස් එක එක. දන්නවද මේව නම් තවත් තියෙනද මේ ප්‍රබේත තව තියෙනවද මතු පිට උද්දමනය සහ මූලික උද්දමනය කියලා කතා කරලා තියෙනවා අර හෙඩ් ඉන්ෆ්ලේෂන් ඇන් බේසික් කියලා කියන්නේ අර මතු පිට උද්දමනය කියලා කියන්නේ අපි සාමාන්‍ය මිල දර්ශකයෙන් ගණන කරන උද්දමනය ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකෙන් ගණන කරන උද්දමනය තමයි මතු පිට උද්දමනය හෙඩ් ඉන්ෆ්ලේෂන් මම හිතන්නේ ඒක තමයි සාමාන්‍යයෙන් ගණන කරන උද්දමන අනුපාතය يعني සියලුම භාණ්ඩ හසේවල මිල වැඩිීමේ ඇතුළේ තියෙනවා නමුත් එතන ප්‍රශ්නයක් තියෙනවා තියෙන ප්‍රශ්නේ තමයි ඒක ඇතුළේ තියෙනවා తాවකාලික හේතු නිසා temporary reasons නිසා ඒ වගේම fixed permanent reasons නිසා මිල වැඩිවීම දෙකම මේක ඇතුලේ තියෙනවා. එනේ මේක ඇතුලේ තියෙනවා මේ inflation එක ඇතුලේ තියෙනවා. මේ head inflation කියන එක ඇතුලේ තියෙනවා. මතු පිට උද්දමනය. මම හිතන්නේ head inflation කියලා කියනවා කියලා. අන්න සිංහල ලියන්න ඕනේ නැහැ. මතු පිට උද්දමනය. මේක ඇතුලේ තියෙනවා කාරණා දෙකක් නිසා. తాවකාලික හේතු නිසා මිල වැඩිවීමක් තියෙනවා. ස්ථාවර හේතු නිසා මිල වැඩිවීමක් තියෙනවා. එතන මේක ඇතුලේ තියෙන ස්ථාවර හේතු සහ తాවකාලික හේතු වලින් රජයකට මූල්‍ය ප්‍රතිපත්තිය භාවිතා කළ මහා බැංකුවට පාලනය කරන්න පුළුවන් වෙන්නේ අර ස්ථාවර හේතු නිසා ඇතිවෙච්ච මිල වැඩිවීම විතරයි. ස්ථාවර හේතු මත ඇතිවෙච්ච ඒවා විතරයි ප්‍රතිපත්ති වලින් පාලනය කරන්න පුළුවන් වෙන්නේ. අර తాවකාලික හේතු නිසා ඇතිවෙච්ච ඒවා ප්‍රතිපත්ති වලින් පාලනය කරන්න බෑ. తాවකාලික හේතු කියලා කියන්නේ මේ බදු වල වෙනස් වීම, බදු ප්‍රතිපත්ති වල වෙනස් වීම. ඊට පස්සේ తాවකාලික සැපයුම් කම්පන මොන හරි වෙලා දේශගුණික විපර්යාසයක් නිසා ගම් වතුරක් ඇවිල්ලා සැපේ මඩුවල මොකද එහෙම දෙයක් වෙන්නේ ඒවා ඊට පස්සේ රජයේ බදු ගහන ඒවා එතන ගියාම තව හරි කක්කද අපි තුමු වෙන රටකින් ගේන එකක් අපි අමුද්‍රව්‍ය ගේනවා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒක ගේන්න බැරි නම් මොකක් හරි රිස්ට්‍රික්ෂන් එකක් නිසා ඉතින් ඒ වගේ අර తాවකාලික සැපේම් කම්පන තියෙනවා ඉතින් ඒ වගේ දේවල් නිසා මිල වෙනස් වීම අපි මේකට කන්සිඩර් කරන්නේ නැතුව දැන් මේක මේක තුළ ඒවත් තියෙනවා හැබැයි ඒවා තිබ්බට ඒවා පාලනය කරන්න බෑ අපිට ඒවා සාමාන්‍යයෙන් වෙන දේවල් දැන් උදාහරණයක් විදිහට තෙල් වල ගත්තොත් හැමදාම මිල වැඩි වෙනවා. ආහාර වල ගත්තොත් මිල නිතරම වෙනස් වෙනවා. මොකද හේතුව සැපයුම් කම්පන නිතරම ඇති වෙනවා. ආහාර හිඟ එළවලු ගේනකොට එනේ වගා කරනකොට මේ නාය මොන හරි ගම් වතුරක් ආවොත් එම අස්සයන් පාළුවට ඒ වගේ දේවල් හැමතිස්සෙම වෙනවා. ඒ නිසා ඒ වගේ බාණ්ඩ මේක ඇතුළේ තියෙනවා. අපි කරන්නේ මේක ඇතුළෙන් ඒ ටික අයින් කරනවා. يعني తాවකාලික මේ temporary reasons නිසා මිල වෙනස් වෙන්න පුළුවන් බාණ්ඩ මේක ඇතුළෙන් අයින් කරනවා. අයින් කළා ගණනය කරනවා නව දර්ශකයක් නව උද්දමන අනුපාතයක් ගණනය කරනවා. නව උද්දමන අනුපාතයක් ගණනය කරනවා. ඒක ඇතුලේ මේක ඇතුලේ තියෙන ටෙම්පරරි ඒවා අයින් කරනවා. ස්ථාවර ඒවා ටික විතරක් තියාගෙන එකක් ගණනය කරනවා. ඒකට තමයි අපි කියන්නේ මූලික උද්දමනය කියලා. මම හිතන්නේ බේසික් ඉන්ෆ්ලේෂන් එකට මම හිතන්නේ කියනවා ඇත්ත. එනේ හැම ඒවා මේ මේ ස්ලයිඩ් එකේ තිබ්බේ නෑ. මූලික උද්දමනය. මම හිතන්නේ බේසික් කියලා කියන්නේ. ඒතර මේක තමයි ඇත්තටම ආර්ථිකයකට රටකට පාලනය කරන්න පුළුවන් උද්දමනය වෙන්නේ. මේක පාලනය කරන්න බෑ ඇත්තටම. මොකද මේක පාලනය කරන්න පුළුවන් හේතුත් තියෙනවා.